അഭിധർമ്മ്യ പൊട്ട സരളവ ദേവന പാഠം സിത ബെദേന ഹാട്ടി ചിത്ത ചൈതസിക രൂപ നിർവാണേ കിയ പരമാർത്ഥ ധർമ്മ ഹതരകി സിത എക്രമേകിൻ 89 തവത് ക്രമേകിൻ 121 ബെദാ അറ്റ സിത ബെദെന്നേ ഭൂമി ജാതി യണാദീൻ ഗെനി സാമാന്യം എക്കൂ സിത കാമാവചരസിത രൂപാവചരസിത അരൂപാവചരസിത ലോകോത്തരസിത കിയാ ഭൂമിങ്കെ വശേൻ സതരകി കാമാവചരസിത അപായ ഹതര മിനിസ്ലോവ दिव्य लोक हय काम भूमि 11 वशेन हैदिन वे रूपावचर सित पसलस वदैरुं रूप भूमि इपदीम निसा रूप भूमि अट आयत सित रूपावचर वे अरूपावचर सित अरूप भूमि सतरेहि इपदीम निसा अरूप भूमियत अयत सित अरूपावचर वे लोकोत्तर सित लोकोत्तर भूमिय किया तनक नत कियन लद भूमि तुनट अयत नति लोकोत्तर भूमियत अयत सित लोकोत्तर सित की ඇතැම් කාමාවචර සිත් රූපාරූප භූමින් හිද ඇතිවේ. එසේම ඇතැම් රූපාවචර අරූපාවචර සිත් කාමාවචර භූමියේද ඇතිවේ. මේ සිත්වලට කාමාවචර ආදී නම් දී තිබෙන්නේ බොහෝ සෙයින් ඒ ඒ භූමිවල ඇතිවීම සලකාගෙනය. ලෝකෝත්තර සිත් ඇතිවන්නේද काम रूप अरूप यन भूमि तुनेहिय एह ए सित ए भूमि वलट आयत नवन बेविन ए वाट लोकोत्तर यन नाम व्यवहार करनु लेबी लोके इत्म वन्नाओ सित यनुई कामावचर सित 54 රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි ලෝකෝත්තර සිත් 8යි කෙටි ක්‍රමයෙන් සිත් 89යි කාමාවචර සිත් 54 රූපාවචර සිත් 15 අරූපාවචර සිත් 12 ලෝකෝත්තර සිත් 40යි විස්තර ක්‍රමයෙන් සිත 121යි කාමාවචර සිත 54 අකුසල් සිත 12යි අහේතුක සිත 18යි කාමාවචර සෝබන සිත 24යි කාමාවචර සිත 54යි අකුසල් සිත 12 යමෙකුගේ సంతානේ ඇතිවි අනාගතෙහි ඔහුට අනිෂ්ට විපාක ඇති කරන්නා වූ සිත් අකුසල් සිත් නම් වේ. ලෝභය, ద్వේෂය, මෝහය කියා අකුසල් මුල් තුනක් ඇත්තේය. ඒ තුන චෛතසික. සාමාන්‍යයෙන් එකක් වන අකුසල් සිත ලෝභාදී තුන හා එක් වී लोभ मूल सित द्वेष मूल सित मोह मूल सित किया तुनकी लोभ मूल सित अकुसल सित समग्र एकु लोभ चैतसिक निसा लोभ मूल सित अकुसल सित कतिवी ඒ සමග ඇති වෙන ද්වේෂ චෛතසිකේ නිසා ද්වේෂ මූල සිත්
දෙකක් හටගනී. අකුසල් සිත සමග මෝහ චෛතසිකයේ එකතු වීම නිසා මෝහ මූල සිත් දෙකක් උපදී. සියල්ලම අකුසල් සිත් 12යි. කාමාවචර සිත් 54. නැවතත් අකුසල් සිත් 12යි, අහේතුක සිත් 18යි, කාමාවචර සෝබන සිත් 24යි. සියල්ලම එකතුව 54යි. දැන් අකුසල් සිත් 12. ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 1යි, මෝහ මූල සිත් 1යි. ලෝභ සිත් 8. මේ දේ හොඳය, ලස්සනය, මිහිරිය කියා ඊ ඊ දේවලට හා පුද්ගලයන්ට ඇලුම් කරන ස්වභාවය ලෝභයය. ආසාව, ඕනෑකම, රාගය, ඉජුකම, කැටකම, ආදරය, ප්‍රේමය යන නම් වලින් කියවෙන්නේද ලෝභයමය. ලෝභ සිත සෝමනස්ස සහගත සිත, උපේක්ෂා සහගත සිත කියා නැවතත් දෙකට බෙදේ. සිතය යනු යම් කිසිවක් පිළිබඳව ඇතිවන දැනීමය. සිතට දැනෙන දෙයට කියන නම ආරම්මණය, අරමුණ යනු. එක් සිතක් තවත් සිතකට දැනෙන බැවින් සිතද අරමුණකි. සෑම අරමුණකම හොඳ බවය, නරක බවය, මධ්‍යම බවය යන මේ ගුණ තුනින් එකක් ඇත්තේය. ඒ ගුණවලට අරමුණු රසයයි කියනු ලැබේ. කවර අරමුණක් හෝ ගනිමින් සිතක් උපදිත හොත් ඒ සිත සමග බැඳී ඒ අරමුණේ රසය විඳින්නා වූ ස්වභාවයක්ද ඇතිවේ. සිත සමග ඇතිවන්නා වූ අරමුණෙහි මිහිර විඳින්නා වූ ස්වභාවය සෝමනස්ස වේදනා. අරමුණෙහි මධ්‍යම බව විඳින ස්වභාවය උපේක්ෂා වේදනා. අරමුණෙහි නරක බව විඳින ස්වභාවය දෝමනස්ස වේදනාව. ලෝභ සහගත සිත කිසි කලෙක දෝමනස්ස වේදනාවෙන් යුක්ත නොවේ. ලෝභ මූල සිත උපදනා කල්හි ආරම්මණේ හොඳ බව හෝ මධ්‍යම බව හෝ විඳීම සමගම උපදී. ලෝභ මූල සිත සෝමනස්ස සහගත සිත, උපේක්ෂා සහගත සිත කියා දෙකකට බෙදේ. ලෝභ මූල සිත සෝමනස්ස සහගත සිත, උපේක්ෂා සහගත සිත කියා දෙකකට බෙදේ. ඒ දෙක පින් පව් කියා දෙයක් නැත, ඒවායේ විපාකයක් නැත, පරලොවක් නැත, කුමක් කළත් වරද නැත යනාදී මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වේ. ඒ දෘෂ්ටිගත සිතය ඒ සිත් සතරෙන් පළමු වැන්න වූ සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සිත නැවතද දෙකට බෙදී. ඒ මෙසේය. සමහර අවස්ථාවකදී ඒ සිත ස්වභාවයෙන්ම ඇතිවේ. අසංකාරික සිත. සමහර අවස්ථාවකදී ඒ සිත අනුන්ගේ මෙහෙයවීමකින් සිදුවේ. සසංකාරික සිත. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත.
සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත. කියා සිත් අටකි. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සතුට සිතින් කරන්නා වූ දෘෂ්ටිගත යම්කිසි දෘෂ්ටියක් සමග බැඳුන් පින් පව් කියලා දෙයක් නෑ. මේක කළාට වරදක් නෑ. යනාදී වශයෙන් අසංස්කාරික සිත ඒක තමන්ට මැති වෙන සිතක් වෙන්නත් පුළුවන්. සසංස්කාරික සිත තවත් කෙනෙක් තමන්ගේ හිතට දාන දෙයක් වෙන්නත් පුළුවන්. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සෝමනස්ස සතුටින් කරන වැඩ එවුනට දෘෂ්ටියක් නැහැ. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සහ දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික තමන්ට මැතිවෙන සිත හෝ සසංස්කාරික තවත් කෙනෙකුගේ අනුදැනීම මත තවත් කෙනෙකුගේ බලපෑමක් මත ඇතිවන සිත සසංස්කාරිකයි.